ව්‍යාපාරිකයෙකෝ නවත් අලුත් කෙනෙක් දායි කියන විශ්වාසයක් අපිට තිබෙන්නේ නැහැ. නමුත් ඒක දාන්න පෙළඹුණා. ධනෙට පෙළඹුණාත් ඒවා දාන්න උත්සාහ කළා. අන්තිමට ඔබත් මග ඇරලා ගියා අන්තිම දවසේ. ලියුමක් දීලා මට බෑ කියලා ගියා. ඒකට අපි මොකද කරන්නේ? බතනුපුර නිවුස්. කනගාටුවේ දුකෙන් ප්‍රශ්න ගොඩක් මැද අපි තීන්දුව ගත්තා. අපි කවදාවත් එහෙම කරන්න හිටපු අය නෙමෙයි. අපි ගොඩාක් ආදරේ මහින්ද මාත්‍යාට. අපි හැමෝම රට බේරගත්ත නායකයෝ. ඒ වෙලාව අපිට දුන්න ශක්තිය එහෙම නැත්නම් කවදාවත් යුද්ධෙ දිනන්න හම්බෙන්නේ නැතුව හිටිය නැත්තම් ඒ හැම දෙයක්ම නිසා අපි ලොකු ආදරේ හිටියේ. නමුත් අපිට මහින්ද මාත්‍යාත් අපි කතා කරන වෙලාවවල කිව්වේ අපිට ගොඩක් කලකට සාකච්ඡාවලදී කිව්වේ නෑ අපි යාන්ත මඩ දකලා මේ රට ගොඩගමු ඉස්සල්ලා කියන මතේ හිටියේ. අන්තිමට මොකක් හෝ හේතුවකට වෙනස් වුණා. අපිටත් ඒ තීන්දුව తీන සමහරකට ගන්න සිද්ධ වුණා. ඒකෙන් අපි මන්ත්‍රීවරු 92ක් මේ වෙනකොට අපි එකතු වෙලා ජනාධිපති මඩ උදව් කරන්න එකතු වෙලා ඉන්නවා. හෙට අනිද්දා තවත් කීප දෙනෙක් මෙනවා. තම කුඩා කණ්ඩායමක් තමයි දැන් ඉතිරිලා ඉන්නේ. ඒක නිසා අපි හැමෝම තීරණය කර අපි එකතු වෙලා වැඩ කරමු කියලා. මොකද අපි ඉතිරි අවුරුදු 5 මේ විදිහට ගියේ නැත්තම් අපේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට ඉතුරු වෙන්නේ නැහැ. කය කවුරුත් ඇවිල්ලා වෙනස්කම් කරලා මේක කරමු. ට්‍රයි කරමු. මේ විදිහට සැලසුම් කරමු. මේ වගේ දෙයක් කරොත් හොඳයි. මේම කරොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒව කරන්න වෙලාවක් නැහැ. ටෙස්ට් කරන්න වෙලාවක් නැහැ. පරීක්ෂණ සියන්න වෙලාවක් නැහැ දැන්. එහෙම තත්ත්වයක අපේ රට තියෙන්නේ. පරීක්ෂණ කරන්න වෙලාවක් නැහැ ආයි. ආයි කොයි වෙලාවකට පරීක්ෂණ කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා තමයි අපි තීරණය කරේ මේ විදිහට මේ රට ඉස්සරහට ගියොත් අපිට මේ අවුරුදු පහෙන් ගොඩ දාගන්න පුළුවන් මේ හරි කියලා. මොකද හොඳ සැලසුමක් තියෙනවා. හොඳ සැල ඒ වගේම හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමත් එක්ක ගමන් කරන්න පුළුවන් කියලා මතය අපි දන්නවා. ඒක හොඳට සැලසුම් සාගතව ඉස්සරහට යනවා විදිහ අපි හැමෝම සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාවල ප්‍රතිඵලය තමයි අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැනගැනීමට එක්වන්න.